සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමතියි නැවතත් ඔබේ හදවතට එන්නට ඔබේ නිවසට එන්නට සුදු ස්වාමීන් වහන්සේගේම වචනේ අරගෙන ඉතින් මාතුමාගේ විශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ මේ 40 ඉඳලා ලාදුරු රෝගයේ අසුව කිරීම ගැන අපි කතා බහ කරනකොට අන්න එතනදී සුදු ස්වාමීන් වහන්සේ අපිට හරි ලස්සන දෙයක් ආයේ නැවත වතාවක් අපිට පෙන්වලා දෙනවා උන්වහන්සේ කියනෝනේ අර ලාදුරු රෝගයට ගිහ කාටවත් කියන්න බෑ පූජක ඇදිරිට විතරක් යන්න කියලා නමුත් මේ පුද්ගලයා එහෙම කරන්නේ මේ පුද්ගලයා මොනවද කරන්නේ එයාට දරන්න බෑ දෙවියන්ගේ ස්පර්ශය දැනිච්ච ආදරය දරන්න බෑ සෙනෙහස දරන්නට බෑ ලැබුණු අත්දැකීම දරන්නට බෑ කිසි කෙනෙක් මෙන්න මෙච්චර තාකල් මම එනකොට ලාදුරු රෝගය සීනුවක් දාගෙන යන්නේ ඉතින් අනිත් අය අම්මෝ අර මනුස්සය එනවා කියලා කියලා දුහලා ඒ අය බේරෙන්න බලනකොට ස්වාමීන් වහන්සේගේ ආදරේ මූට දරා ගන්න බැරුව ගියා ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරන ලාදුරු රෝගියව තමයි උන්වහන්සේ ස්පර්ශ කරන්නේ මං කැමතියි සුව වෙන්නට කියලා ඉතින් මේ පුද්ගලයාට දරන්න බැරුව ගියා ස්වාමීන් වහන්සේ කිව්වත් කාටවත් කියන්න එපා කියලා ඌට දරන්න බැරුව යනවා දරන්න බැරි අනුකම්පාවක් දරන්න බැරි කරුණාවක් දරන්න බැරි සෙනෙහසක් ඒකම නිසාම දරන්න බැරි කම නිසාම උන්වහන්සේ ඒ පුද්ගලයා හැමෝටම කෑගහා දුව පැන ඇවිද ඇවිද හැමෝටම කියනවා මට ජේසුව මුණ ගැහුණා උන්වහන්සේ මට අත ගැහැව්වා උන්වහන්සේ මව සුව කරා මම දැන් පවිත්‍ර පුද්ගලෙක් කියලා හැමෝටම කියන පටන් ගත්තා ඉතින් රත්තරන් අම්මලාගේ දුවේ පුතේ අපේ ජීවිතේට දෙවියන්ගේ ස්පර්ශය ලැබෙනකොට දෙවියන්ගේ වචනේ අල්ලගත්ත කිසිම කෙනෙකුට නිහඬව ඉන්න බෑ ඒ ආයට ඔහේ ඉන්න බෑ ඒ ආයට ලැබිච්ච ගමම්ම දෙවියන්ගේ ස්පර්ශය දැනිච්ච ගමම්ම ඒ ආය තුන පුදුම කැක්කුමක් ඇති වෙන්න පටන් ගන්නවා පුදුම පැෂන් එකක් ඇති වෙන්න පටන් ගන්නවා පුදුම ජෝලිත ගමක් ඇති වෙන්න පටන් ගන්නවා දුහනව පයනවා ඊට පස්සේ මේ අත්දැකීම ලෝකෙටම ප්‍රකාශ කරන්නට ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ ගිවෙන දවසක් පාස ඔබට ලස්සන අත්දැකීම් ඔබේ ජීවිතයට දෙනවා ඒ වගේම තමයි උන්වහන්සේගෙන් ලබන අත්දැකීම් අපි අනිත් පැත්තට එක්ක බෙදා ගන්න උත්සුක වෙමු අපේ මනුෂ්‍ය සංහතිය තුල ස්වාම පුරුෂය භාර්යාව දරුවෝ යහළුවෝ ඉහළුවෝ ආදරවන්තයෝ මේ හැම දරුවෝ මේ හැම කෙනෙක් තුලම අපි අත්දකින්න ව්‍යාපාර ආයතන රැකියා කරන තැන අපි අත්දකින්න දේව ස්පර්ශය පුද්ගලයන් තුලින් අත්දකින්න ඒ දේව ස්පර්ශය අපිට පුළුවන් නම් අනිත් අයට ප්‍රකාශ කරන්න ලෝකයට ප්‍රකාශ කරන්න මුළු ලෝකෙම කෑ ගහලා කියන්නට මට ජේසු හම්බුණා මේ පුද්ගලයා තුලින් මේ පුද්ගලයා මම මෙන්න මෙහෙමයි උන්වහන්සේගේ ස්පර්ශය අත්දැක කියලා ලෝකෙම ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ දේ තුල ඔබ ජීවත් වෙනවා ඔබ විතරක් නෙමෙයි ඔබට ඒ ලස්සන අත්දැකීම දීපු පුද්ගලයා එතනින් නවතින්නේ නැහැ. ඒ පුද්ගලයා එවැනි අත්දැකීම තව බොහෝ දෙනෙකුට දෙන්නට ඒ පුද්ගලයා තවත් ජීවිතමත් වෙනවා. ඉතින් ඒක නිසා ලස්සන අත්දැකීම් ජීවිතේ ලැබෙනකොට අපි ඒ අත්දැකීම් අපේ ජීවිතයට තුරුළු කරගම්මු. ඒ අත්දැකීම් ලෝකයට ප්‍රකාශ කරමු. ඒ ප්‍රකාශ කිරීම තුළ අපි අනිත් කෙනාව ධෛර්යමත් කරමු, එන්කරේජ් කරමු. එහෙමනම් ඒ සඳහා ඔබටත් එවැනි අත්දැකීම් ඔබට ඔබේ ජීවිතේට දෙන පුද්ගලයන්ටත් ජයම ජය ජේසුගෙන් පිහිට